जनाधिपति याट जनाधिपति रोल मटत्तीनवा रोल
මම කරන්න ඕනේ ඒ වගේ මේ ලෝකේ ඉන්නවා බොහෝ පිරිසක් ඒ ටික අවශ්‍යයි. දැන් මට ඒ ටික කවුද දුන්නේ? සබදාහම. සබදාහම. එතකොට මම මොකක් වෙන්නද දඟලන්නේ? සබදාහම වෙන්න දඟලන්නේ. මම සබදාහම වෙන්න දඟලනවා නම් මට සිද්ධ වෙනවා සබදාහමේ රෝල් එක කරන්න. හරිද? එතකොට ආන්ගේ අරමුණ හිතට අරගෙන. එතකොට හරි. මට යමක් කරන්න මට ඉඳලා ඉඳලා ආවත් කියන්නේ හරි ආවත් හරි එන්නේ ඒ අරමුණ විතරයි. දැන් මට මාව මේ සතුටින් තියන්නවත් එහෙමවත් ඒ මාදි නමුත් හිතේ ඉඳෙන්නේ ස්වාමීන් වහන්සේ මාස්ටර් එකට තව එක්සෑම් එකට මාස දෙකයි තියෙන්නේ. අර බෝලේ යට ගහගෙන ඉන්නවා වගේ ඉඳලා ඉඳලා අයියෝ මම්මි මොනවද කරන්නේ කියන හැඟීමක් එනවා වෙලාවකට ජොබ් එකට යන්නේ. මම වැරදි නැතන. එහෙම නෑ මේ මේ දේශනාවන් අයට ජීවිතේ පාවෙන්නේ නෑ හොනේ. එයාලා හැමදේම හරියට කරන්න යන්නේ. ඒ දේශනාවන් අතර දේශනාව අහනවා. මේ විඩාවෙන් තොරව ඉන්න ඕනේ කියලා වැඩ නවත්තන්න කියලා එකක් නෑ තේරුණාද? එහෙම එකක් නෑ. අර අර අවබෝධයටපත් වෙච්ච හාමුදුරුව කෙනෙක් කියලා තියෙන සෙන් කතාව. අවබෝධයටපත් වෙන්න පෙරත් මම කරේ මේකේ දරපළපු එකයි කඳුරට වදුර ඇදපු එකයි. ඉතින් අදත් මම කරන්නේ ඒක කියලා. ඉතින් ඒ නිසා ඒ අර වැදගත් පරමාර්ථයක් හිතට අරගෙන ඒ වෙනුවෙන් තමුන් තමුන්ගේ කාලය තමුන්ගේ නේද හැකියාවන් ඒ ටික යොදවලා ඉවරලා සාර්ථක වෙලා. එතෙන්ද යන්න එතෙන්ද ගියාට පස්සේ ඔයාට තේරෙයි මේ කිව්වේ මොකද්ද කියලා. එතකොට වෙන දේ තමයි මේ මොහොත ටිකක් රළු වෙනවා. හේතුව මගේ මතකයත් එක්ක මතකයේ දත්ත ගබඩා කරමින් යන වැඩක් කරන්න තියෙන්නේ. ඒක ආයාස කරයි තමයි. හැබැයි මිහිරි දෙයක් ලබා ගන්න ඉස්සලා කටුක දෙයක් භුක්ති විඳින්න වෙනවනේ. ඒ තිත්ත බෙහෙත් බොන්න ඕනේනේ ලෙඩේ හොද කරගන්න වගේ. එහෙමයි. ආන් ඒ වගේ මේ වෙලාවෙ ඉතින් හිතන්න ඒ වගේ අපි කැපකිරීම කරන්න ඕනේ ජීවිතේ ලොකු දෙයක් කරන්න. එහෙමයි තමයි. ඇත්තටම මේ කලින් හරියට අල්ලගෙන හැම දෙයක්ම කරේ. දැන් අතහැරලා කරගෙන යනවා මේ අර ඔක්කොම අතහැරලා වගේ කියලා දැනෙනවා. ඔක්කොම අතහැරෙනවා. ඉතින් එහෙමනම් කරන්න තියෙන්නේ ඔය වැට උඩ ඉන්නේ නැතුව එහෙමනම් ඉතින් ඔක්කොම අතහැරලා දානවායි කියන තැනම ඉන්නවා. එතකොට අතහැරෙන හරියක් අතහැරලා අතහැරලා ගිහිල්ලා වෙලා කොහේ හරි නතර වෙන්නේ. ඒ දක්වා යන එක. හැබැයි මම කියන්නේ ඔයාගේ ජීවිතේ මේ අවධිය ගත කරන කෙනෙක් ඇටියට යමක් ලෝකයට සාසනයට කරන්න පුළුවන්කමක් තියෙයි නම් ඒ හැකියාව ඒක පාවිච්චි කරන්ඩ ඒක බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස පවතිනවා. ඒකලත් අනේ බෑ දැන් නම් කොහොමද ඒකට අර ආයාසයක් දරන්න තියෙනවා. එහෙම අර ඒ වගේ අර අර විශේෂ වෙනුවෙන් මේ අනිත් ලෝක සත්‍යය වෙනුවෙන් කියලා ඒක හිත මේව කරගෙන හදාගෙන දක්ෂ වෙන්න ඕනේ නේද ස්වාමිනාංශ මේ. ඔව් ඉතින් ඒකනේ බෝසත්චාර්යාව කියන්නේ. දැන් දස පාරමිතාවලම තියෙන මොකද්ද? දාන පාරමිතාව. දාන පාරමිතාව කියලා කියන්නේ එයා දෙනවා ලෝකයට මොනවද දෙන්නේ? මුදල් දෙනවා කියන එකේ තේරුම මොකද්ද? ඇත්තටම කාලය නෙමේද දීලා තියෙන්නේ? එයාගේ ශ්‍රමය නෙමේද දීලා තියෙන්නේ? ඒ සමස්තය එකතු කරලානේ මුදල කියන එක හදලා තියෙන්නේ. කැම ටිකක් දුන්නත් එතන දීලා තියෙන්නේ මොකද්ද? මගේ කැපවීම, මගේ කාලය මොනවා හරිනේ. ඇත්තටම ස්වාමිනාංශ ඒක හරියට හරි මං මේ ජොබ් එක කරන කාලේ අර වැඩ හිටින්න තැනක්ම නැති ස්වාමිනාංශ මේ කුටියක් හදලා පූජා කරාද කියනවා. පුතේ මං උපරිම දහම මේ උතුම් වර්තමාන මොහොතේ දහමත් උන්වහන්සේට අහන්න සකස් වුණා. ඉතින් කියනවා මේ දුන්න මට ඉතින් අර පොඩි සියුම් සතටක් එනවා මේ ඒගොල්ලෝ යහපත ඒගොල්ලෝ හොඳින් ඉන්නවානේ ඒ ඇති කියලා. එතකොට එයාලගේ මාර්ගයේ වඩාගෙන යහතින් ඉන්න සකස් කරන්න ලැබුණනේ කියලා මට අර චෝටි මේක තියෙනවා. ඉතින් තව ඉදිරියට යම් ඒ වගේ දේවල් කරන්න පුළුවන් මම රස්සාව කර සිතරයි. ඇත්තටම දැන් අතේ සල්ලිත් නෑ. අර තිබ්බේවා වියදම් කරා එහෙම එහෙම දුන්නා. නමුත් කාල බීලා දරුවන් ටුගන්නගෙන හිමින්ද තියෙනවා. ඉතින් අර සමාජය වෙන යමක් කරනවා කියන්නේ හැඟීම ශක්තිමත් වෙලා නැතු ඇති නේද සවිනා? කතන්දරේ පැහැදිලි වුණාම ගොඩක් දුරට හිත ඒ පැත්තට අදිනවා තමයි. ඉතින් ඒක එකක්. මොකද දෙහාපනයයි අධ්‍යාපනයයි දෙකක්නේ මේ දේශනාව තුළින් කරන්නේ. දෙහාපනය හිත වැඩෙන. අධ්‍යාපනයෙන් කියන්නේ දැනුම වලින් මේක සන්නද්ධ කරගෙන යන ගමන. ඉතින්
නිසා හිත අධ්‍යාපනයේට යන එක හොර වෙනම තමයි. ඒක තේරුම් අරගෙන හැබැයි යමක් කරන්න බෑ. ඉතින් බෑම කියලා හිතනවා නම් අතහැරලා දැන්. අර මස්තනමයි වර්තමානයේ සමාජයේ ඉතිහාසය දැන් මට හිතෙන්නේ න්යා වෙන්න තියෙන දේ තමයි වෙන්නේ. දැන් වහිනවද දැන් පායනවද අර ඕන දෙයක් දැන් මේ වෙලාවේ හොඳටම ලෙඩද හාමට වෙන්න තිබු දේ තමයි වෙන්නේ කියලා. ඒ වර දුකක් සැපක්වත් අල්ලන්නේ නැතුව එහෙම යනවා නිදහස් සිටි. जनाधिपति रोल प्रज्ञावंत मे मोहत කරන ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කළා තමුන්ට විඩාවක් ඇතිදයි බලාගෙන නිරීක්ෂණය කරගෙන විඩාවක් හැදෙන්නේ කොහොමද කියලා නිරීක්ෂණය කරගෙන මේ මොහොත මම ගෙවන ටික තමුන්ගේ විමුක්තියට පාවිච්චි කරමින් යන නැත්නම් සිහිය සඳහා පාවිච්චි කරමින් යන ජනාධිපතිකමක් තියෙනවා. අනිත් අය ඔහේදී විකෘතියෙන් දුවන ඒ තුලයි විඩාව තියෙන්නේ. නැතුව අපි කරන ජොබ් එකේ නෙමෙයි ගොවිතැන කරන අය වුණත් එයාලට ජීවිතේ එයාට හම්බෙලා තියෙන රෝල් එකක් තියෙනවනේ. එයාලට ඒක කරන්න ඕනේ නේ. ඒ කරනකොට ඒ කරන ක්‍රියාවලිය ගැන සිහියේ නේද? තුල ඉන්නවා. දැන් ඔයාගේ ශේෂ්ත්‍රය ගත්තට පස්සේ ඔය ශේෂ්ත්‍රේ ඉදිරියකට යන්න ඔයාට සිද්ධ වෙනවනේ ටික කරන්න. එතකොට ඒ ටික කරනවා. ඒ ටික කරනාස්සේ අපිව අධ්‍යයනය කරගෙන යනවා. ශක්තිමත් වෙන්න කියලා අමුතු දෙයක් කරන්න නෑ. හිත හදා ගන්නවා මම ඒක කරනවා. කරනවා කියන්නේ කරනවානේ. ඒකල්ල මේ මොහොතේ මොකද්ද කරන්න තියෙන්නේ? අනිවාර්යෙන් කරනවානේ එහෙම නේද? ක්ෂණයක් පාසා මෙරි මෙරි යන එක ගැන තේරෙනවද? ඔව් එහෙම තේරෙනවා. සිතුවිල්ල කිපදිලා උපාදවය. ඔව් ඒ සිතුවිල්ලෙන් බැහැර වෙලා වෙනස් සිතුවිල්ලකට ගමන් කරනවා. ඔව් ඒ එතන තියෙන්නේ පැරණි සිතුවිල්ලෙහි මරණය සහ නව සිතුවිල්ලක උපතක්නේ. ඒ වගේම තමයි මේ කය ගත්තට පස්සේ දැන් ගන්නකෝ මම ওই දිග කාලයක් කරන් පෙන්නන්නම්. එතකොට ටක් ගාලා තේරෙවි. ඔයාගේ අවුරුදු දෙකක ෆොටෝ එකකුයි පහක ෆොටෝ එකකුයි 10ක ෆොටෝ එකකුයි 20 ෆොටෝ එකකුයි 30 ෆොටෝ එකයි 40 ෆොටෝ එකයි ඔහම ළඟින් තියලා බලන්න ඒ ෆොටෝ පෙළේ ඉන්න ඔයා කවුද කියලා. ඒ ඔක්කොම මැරිලා නේද? දැන් ෆොටෝ එකක් ගහලා බලන්න නැත්නම් කැමරාවේ සෙල්ෆි කැමරාව එක ඔන් කරගෙන ඒ ෆොටෝ ටික ළඟින් තියාගෙන බලන්න ඒ ඔයා ඉන්නවද කියලා එකකවත් නැහැ නේ. එතකොට අර ඔක්කොම මරණ දැන්නේන් වලට දාන ෆොටෝනේ. ඉතින් දැන් තියෙන එක හෙට තියෙයිද? අවුරුදු 50දී ওই දැන් තියෙන එක තියෙද නැත්නම් ওই දැන් තියෙන එකේ ෆොටෝ එකක් අරන් අර ගොඩටම දාලා 50දී බලනවා ඊට වඩා වෙන එකක් තියෙයි. ඉතින් කය අනිවාර්යයෙන් ඒ කියන්නේ හැම ෂණයක් ගානේම මැරෙන නිසා තමයි නව රූපයක් හටගන්නේ. දැන් තියෙන රූපේ මැරෙනවා. මැරෙනවා කියන එකේ අදහස දැන් අද ගන්න ආහාර තියෙනවා. අද ගන්න ආහාරයෙන් ශරීරයේ යම් යම් ප්‍රගති ස්නායු මුල් කරගෙන මේ කියන සමස්ත පද්ධතියෙම අද ක්වොලිටි එකට තියෙනවා. ඒක
ෂේව වෙනවා සමස්තේම ෂේව වෙන්නේ මේ මස් ඇට ලී ඔය සමස්තේම ගත්තා සමස්තේම ෂේව වෙලා ඉවරලා ඒව මැරිලා ඒවට වෙන්න ඕනේ හරිය වෙලා අවසාන වෙනවා ඒත් එක්කම ඒ ශරීරයේ තුලින්ම නැවත ඒක රිපයර් වෙනවා ආය අලුත් වෙනවා ඒ අලුත් වෙන්නේ ආහාරය නිසා එතකොට ආහාර වේලක් මේ ආහාර වේල අරන් ඊළඟ ආහාර වේල ඔයා ගන්නකොටම ඔයා මැරිලා ඉවරයි එතන. ආහාර වේල ගත්තත් නැතත් ක්ෂණයක් ගානෙම මේ ශරීරය වෙනස් වීම වෙනවා. ඒ හැම මොහොතකම මේ විඥානය තියෙන තාක් කල්ම තමයි ජයනාන්ත නේද ඔය මරණය වෙන්නේ. අර අපි අවසාන අපි අරන් ගිහලා එතරම් කොච්චලයින් කරන මරණයක භෞතික කය විසි කරලා දාන මරණයේ ඉන්නේ මේ දැන් මේ අපි කෙනාගේ විඥානය තියෙනනේ. पहे नतर वेला तिब्बन मेटेन हर प्रश्न तेरना विज्ञान के लखी विज्ञान के धन स्वभाव स्वरूप निशातमय අපි දැන් හිතාගෙන නිදා ගන්න මම පහට ඇහැරෙන්න ඕනේ හිට වැඩට යන්න ඕනේ කිය. එතකොට කවුදෝ වෙලාවට ඇහැරවනවනේ. දැන් එයා මට ඇහැරවන්න කලින් එයා ඇහැරගෙන ඉන්නේ නැහැ. මේ වෙලාව බලා ගන්න ඕනේ. එයා කොහෙන් හරි මේ ලෝකේ මූලාශ්‍රයෙන් වෙලාව ගන්න ඕනේ. දැන් ඔයාට ඇහැරවන්න ඔයාගේ කොහෙටද මේ සෙන්ස් එක දෙන්න ඕනේ? මොලේටද කකුලකටද කොහෙටද? ඒක එයා ඩිසයිඩ් කරන්න ඕනේ. ඒක දෙන්න ඕනේ. ඇහැරවන්න ඕනේ. ඒ විඤ්ඤාණේ ඔයාගේ ඇතුලේද තිබුණේ එළියේද තිබුණේ කොහෙද ඔය විඤ්ඤාණේ තියෙන්නේ? ඒක තමයි කියන්නේ. එනිසා ඔය අපි විඤ්ඤාණය කියලා කතා කරන්නේ ඥානණයට අපිට දැනෙන දැනීම් ස්වභාවයට. ඒකත් වැඩිපුර අපි ගන්නෙ මේ මනෝවිඤ්ඤාණය ගැන කතා කරන්න. මොකද කකුලට ස්පර්ශයක් දැනුණත් මනෝවිඤ්ඤාණයටනේ ස්පර්ශ වෙන්නේ. අතට මොකක් හරි ගෑවුණත් ඇතුලේ කතාවකින් නේ කියන්නේ මේ මේකයි ගෑවුනේ කියලා. විඥානයේ තරමටම සංකීර්ණයි මං කියන්නේ. ඔයා විඥානය ගැන කොච්චර කල්පනා කරත් අදාළම නෑ. ඔයාගේ මරණය දක්වා එන විඥානයක් නෑ හොඳේ. එක විඥානයක් කියන්නේ ඉපදිච්ච විඥානයක් මරණයක් දක්වා යන්නේ නෑ කියලා කියන්නේ. මේ මේ ෂණයට නැවත නැවත රීජෙනරේට් වෙවි යන්නේ. ඒකත් සයිනස් අර 31 තලය කියලා එහෙම එළියේ කොහෙවත් නෑ නේද? අපි මේ මේ ඉන්නේම 31 තලය පුරාමයි පරිසරනේ අමතෙන් හිලා දිව්‍ය ලෝකවල එහෙම කියලා එහෙම නෑ නේද? සයිනස් ගොඩාක් කියනවානේ මේ මෙරිලා හිලා දිව්‍ය ලෝකේ ඉපදෙනවා බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා එහෙම මම ඕක නැහැයි කියලා කට්ටියට කියනවා ඒක ඇත්ත කරන් ඉන්න අයට ඊට පස්සේ ඕක ඉන්නේ මේ වෙලාවේ මගේ සිත් ස්වභාවය දැන් හරි කරුණාවෙන් මයික්කින් කිරලා එහෙම දාන්න ඉන්න ඒ වෙලාවේ මම හරි සතුටින් එතකොට මම දෙවියන්ට ඉන්නවා වගේ දැනෙනවා බ්‍රහ්ම ලෝකේ වගේ ආ එහෙම එකක් නේද අර මොනවද දැක් ගොඩාක් අපර පොඩි කාලේ නම් දහම් පාසල ඉඳන්ම දීලා තියන්නේ මේ දිව්‍ය ලෝක යන්න බෑ අර කවු කරන්න එපා එහෙම ඔව් ඇත්තටම භෞතිකව යන්න බෑ තමයි හැබැයි අපිට දිව්‍ය ලෝකේ මෙතන පහල කරගන්න පුළුවන් ඒ වගේම අපේ ගෙදර ඕනනම් අපායක් කරගන්නත් පුළුවන්. බලුගුඩුවක් කරගන්නත් පුළුවන්. පෙරේත ගුහාවක් කරගන්නත් පුළුවන්.
මොකද්ද සතර වරන් දේව සංකල්පයෙන් කියන්නේ ඒක මම ගොඩක් ස්ටඩි කරලා නැහැ මොකද දෙවියෝ ඔක්කොම ඉන්නේ මගේ එක මල්ලක ඒ නිසා අර වරන් මේ වරන් කියලා මම වෙන් කරගෙන නැහැ එයාගේ තියෙන විශේෂතාවයන් කියන්නේ සතර වරන් දෙවියෝ කියන්නේ මේ 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 තියෙනවායි කියලා එතකොට මම පෙන්නන්නම් ඒක ඔයාගේ ඇතුලේ තියෙන විදිය ඔය හැම සංකල්පයක්ම ගොඩනැගිලා තියෙන්නේ අපේ චර්යාවන් මූලික කරගෙන දැන් බ්‍රහ්ම ලෝකේ ගැන කතා කරනකොට මේ බ්‍රහ්ම කියන මේ ස්වභාවය ගැන කතා කරන්නේ අපි කොහොමද අපේ හිත තුල මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා උපරිමයෙන් වර්ධනය වෙච්ච තැන තමයි අපි කියන්නේ බ්‍රහ්ම විමානයේ එතන තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ අර කියන හතර වරන් දෙයියන්ගෙත් මොන මොනවා හරි විශේෂතාවයන් ඇති. ඒවා මොනවද කියලා ඔයා බලන්න ඕනේ. ඔයාට හතර වරන් දෙයිය වෙන්න ඕන නම් ස්ටඩි කරන්න යාලා. මමද හතර වරන් දෙයියෝ කිව්වේ නැත්නම් ඔයාගේ දැනුමෙන් එළියට ඇදලා දාගිනද මේ දෙයියෙක් මඩවන්නේ ඒක තමයි මං කියන්නේ ඔය බහුවත විකාර ඕනේ නෑ මේ මොහොතේ ආ ඔයත් එක්ක ඉන්න පරණ ඒවා ඒවි එනකොටම දකින්න මේක කණින් ආපු දත්තයන් මේ සතර වරන් දෙයියෝ කියලා කවදාවත් සජීවී හතර වරන් දෙවි කෙනෙක් දැකලා තියෙනවද නෑ මොකද වෙලා තියෙන්නේ රූප පෙන්නලා මේ සීවලි හාඳුරංගේ වටේ ඉන්න රූප ටිකක් නැත්නම් කොහේ කොහේ හරි පන්සලේ ඇඳලා තියෙන රූප ටිකක් පෙන්නලා මේ දෙයියෝ අර දෙයියෝ මේ දෙයියෝ මේ දෙයියෝ කියලා අපේ ඇහැට චිත්‍ර ටිකක් පෙන්නලා කනට ශබ්ද ටිකක් දාලා ඒ දෙක සම්බන්ධ කරලා ස්ටෝරි එකක් හදලා පොවලා තියෙනවා ने සමාජිය අපිට බෑද මේ අන ක්‍රමවේදය වෙනස් කරන්න දැන් මාර මේ අන දැන් සමාවෙන්න මං එළියල්ලනවත් නෙවෙයි මම මේ හොතේ යහපත කිනිස කතා කරන්නේ අපේ දැන් සමාජයේ වෙලා තියෙන විනාශය අපි දකින්නෝනේ කැම්පස් එකේ ළමයි ඉන්න විදිහ එතකොට වැඩ කරන සමවල ඇටිටියුඩ්ස් ඔය මේ ඔක්කොම මේ රටේ ස්වභාවයට මං මහසෑය අධිෂ්ඨාන කරලා තියෙනවා මේ රටේ හොද පාලක වෙවිලා මේ යහපත් වෙන්න අදිෂ්ඨාන කරත් නැතත් ඔයා අර ටික හරියට කරා නම් යම් ප්‍රමාණයක ප්‍රගතියක් වෙයි ඒක මෙහෙමයි වෙන්න ඕනේ ඉස්සලා පවුලේ අයගේ ආකල්ප ටික හදන්න පුළුවන් නම් බලන්න. ඒ කියන්නේ මේ රටක් සංවර්ධනය කරන්න නෙමෙයි. පවුලේ හරියට සෙරප්පු දෙක ගලවන තැන ගලවනවාද, ලස්සනට ඒ වැඩ කටයුතු කරනවාද, මේක හැඩි කරන අය අස් කරගන්නවාද? ඒ වගේ අර තියෙනවනේ සාමාන්‍ය පොදු ටික. තැන් තැන් වල පොලිතින් දාන්න නැති ඒවා වෙලාවට, ඒ වෙලාවට මේ පුරුදු හදලා තියෙනවාද? මේක ටික 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 පුළුවන් නම් පුළුල් කරන් යන්න. එතකොට ගමක් හැදෙයි. අපි මරණ කාලේ වෙනකොට ගමක් හදාගත්තා නම් ඇති ගමේ වුන් ඕක රට හැමතැනම පොඩ පොඩ ප්‍රචාරය කරගනිනේ. ඒ වගේ ඉතින් රටවල නම් වෙනස් කරන්න දඟලන්න එපා. මං කියන්නේ ඊට වඩා හොඳයි තමුන් තමුන්ගේ හිත වෙනස් කරගන්නේ. එහෙමයි. මට මේ රට වෙනස් කරන්න ඕනේ කියන තැන නැත්තේ ඇයි? හේතුවක් තියෙනවා. හේතුව තමයි මම රටේ තියෙන තත්ත්වයන් පිළිබඳව නිතර නිතර සොයා බැලිල්ලක්. ස්පෙෂලි ටෙලිවිෂන් බැලිල්ලක්. ඒ කියන්නේ ඇහැට රටගෙන දත්ත දීමක්. කනට රටගෙන දත්ත දීමක්. තේරුණාද කියන එක? ඒ කවරක්වත් මාතුල සිද්ධ වෙන්නේ නැහැ. මේ ආයතනේ ඒක තමයි මේ ආයතනේ TV එකක් නැහැ. ඒ වගේම අපේ නිවුස් බලන ඇටිටියුඩ්ස් නැහැ. තේරුණාද කියන එක? ඉතින් ඒ පුරුදු ටික සංසිඳුවා ගත්තා නම් ඔයාට තේරෙයි වැඩිකල් නොයා ඇත්තටම ප්‍රශ්නේ විසඳිලා නේ කියලා. තමන්ගේ ඇතුලේ ප්‍රශ්නේ විසඳනවා නම් ඒක හොඳ නෑ නේද විසඳන්නේ. ඒක තමයි කියන්නේ.
ඕ රටක් දෙවෙන්නේ නෑ තම තමන් තමයි දෙවෙන්නේ ඒක මෙහෙමයි මානසිකව තොග පිටින් එන කට්ටිය ඉන්නවනේ අසරණයෝ ඒ හැම වෙලාවකම තමුන් දැක ගන්න මේ මගේ මානසික අසරණ භාවයයි තොග පිටින් එන්නේ කියලා එක ඊළඟට අපිට ඉඳලා හිටලා හම්බ වෙනවනේ බාහිර පරිසරයේ සමහර විට පිහිටක් සරණක් අපේක්ෂාවෙන් ඉන්න කවුරු හරි ඒ අපිට හම්බ වෙන්නේ ධර්මතාවේනුයි මුණ ගැසන්නේ අපේ ಗುಣ වැඩිලාද කියලා අපිට අපිව පරීක්ෂා කරගන්න යාචකයෙක් මට මුණ ගැසන්නේ ඒ මුණ ගැසලා මගේ වැඩේ වෙලාද කියලා බලාගන්න යන්නේ ඇත්තටම යාචකයෙක් නෙමෙයි බුදුවරේ යාලා අපිට බණ කියනවා වගේම යාලා විශ්වලාගෙන එනවා අපිව පරීක්ෂා කරන්න. තේරෙනවද? අසරණව රෝගී කෙනෙක් ඉන්නවා නම් බෙහෙත් ටිකක් ගන්න බැරුව දඟල දඟල අපේ ඉස්සරහට අපිට දර්ශනය වෙනවා කියන්නේම අපේ අනිත් එක බලනවා. අපේ හිත තර්ක කරනවාද මෙයා හොරෙක් කියලා අපිට තහවුරු කරගන්න පුළුවන් නම් හොරෙක් කියලා ප්‍රශ්නයක් නැහැ. බෑ හිතින් හැම වෙලාවෙම ගැටි ගැටි යනවනම් මේ හැමදේම පරීක්ෂා කරගන්න. සමහර ඉලවල්වලදී හිතෙනවා මේ මේ මිනිස්සුන්ටත් මෙහෙම යහපතක් කරන්න හරි මේ ඉපදෙන ඊළඟ පරම්පරාවේ දරුවන්ට මේ හරි ඇටිටියුඩ්ස් කොට නගන විදික්‍රම වේදයක් හරි හදුවනම් මම මට මූලික වෙලා කියන්නේ. ඒක තමයි මම ඔයාට කිව්වේ කරන්න පුළුවන් එකම දේ තමයි ඔවා වටේ ඉන්න ළමයි ටික හදාගන්න. ලෝකයා ගැන හිතන්න එපා. ඒක ඇවිල්ලා මානසික ප්‍රශ්නයක් වෙනවා. ඔව් ඇත්තට මේක කරන්න බෑනේ. ඔව්
ඒ නිසා භෞතිකයෙන් මයින්ඩ් එපා එහෙම ස්ථානවලින් හෝ ඒ ස්ථානවල ගැවසෙන සමස්තයකින්ම මේ මෙහෙමයි කියලා මම මේ කියන්නේ මේ ආරණ්‍ය සේනාසල ස්වාමීන් වහන්සේලා එසේයි කියලා නෙමෙයි මම කියන්නේ ඉබඳු අය ඉන්නවා නම් ඒට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා සියල්ල තියාගෙන නොඇලි නොගැටි පරිහරණය කරන ස්වාමීන් වහන්සේ එහෙමයි කියන්න මේක මේ අර මේ එලියත් එක තියෙන ගන් දෙනවා අපි මේ දක්ෂ වෙන්න ඕනේ නේද විනන්සේ මේ මොහොතවල් ගලප ගන්න මම කියන්නේ ඔය ඔච්චර හුටපටු ගොඩක් හිතන්නේ නැතුව ඔයා මේ මොහොතේ දැන් මොකද්ද කරන්න තියන්නේ කි දැන් මම උයන්ද තියෙන්නේ මට හරි උයනවා දැන් මට පාඩම් කරන්නද තියෙන්නේ රායි මම මේ සිලබස් එකේ මේ ටික අද කවර් කරනවා ඒ ඒ ඒ ඒ විදිහට මේ මොහොතට කරන්න තියෙන ටික කරනවා අද මූවි එකක්ද බලන්න තියෙන්නේ රායි එතකොට මූවි එක බලනකොට වෙන වෙන ලයින් ගහනවා නම් හිතේ එතකොට ඔන්න ඒ වෙලාවේ බලා ගන්න උයන්න යනකොට උයන එක හැර වෙන වෙන කතන්දර කියෝගෙන යනකොට පොඩ්ඩක් ඒවට කියවන්න දෙන්න නිකන් ඔරවාගෙන වගේ ඔවා පැත්තකට වෙලා බලන් ඉන්න මොකද කියවිල්ල මොකද්ද කියලා. ඉතින් මේසෙන් කලින් මගේ ඔය කියවන ස්වභාවය තිබ්බා මං එදා ඔබ වහන්සේට කතා කරලා මං කලින් මට හරියට දැනගන්නවා නේ මේ මොකද ඔය කියන්නේ කොහෙද මං එදායින් ඔබ වහන්සේ දේශනාකට අනුවශ නතර කරා හැබැයි ඇතුළේ කියවන එක මගේ නතර වුණා සවිනල්ස. ඒ වෙලාවට ඒ වැඩේ කරා දැන් ආවට හිමිහිමර හරි හොඳයි ලස්සනයි අර සමහර ටේම් වලදී මට හිතෙනවා මම බාහිර යල්ලනවා දැන් නැත් මට මෙතනම හිතෙනවා මම සමාජය හදන්න ඕනි දරුවෝ වෙනුවෙන් සේවයක් කරන්න ඕනි දැන් ආගම දහම වෙනුවෙන් මේ බුද්ධ ශාසනය දියුණු කරන්න ඕනි අවශ්‍ය තුයන් හදන්න ඕනි මහා පුදුම දේවල් මම මේ දැන් මම හිතාගෙන ඉන්නවා ඒ දේවල් වෙන්න තියෙනවා නම් નિરાයාස වෙලා වෙයි කියලා කියන්නේ දැන් හිතන්නකෝ රුවන්වැලි සෑය යන්න තියෙනවනම් નિરાයාස වෙලා යයි කියලා. ඔයා ඇඳට වෙලා නිදන් හිටියොත් එහෙම වාහනයටවත් නගින්න නැතුව. නේද මොකද? නෑ. නේ. ඒ නිසා තමයි කියන්නේ යෙදීම අවශ්‍යයි. මට මේ નિરાයාස වීම කියන එක මම පැටලගත් චුට්ටක් එහෙමත් මට දැනෙනවා මම ඒකයි වහන්සිට මේ ගොඩක් කෝල් එක ගන්න හිතේ තෝය ඔය ප්‍රශ්න චුට්ටක් තියෙන නිසා. දැන් નિરાයාස වෙලා ඉන්නවා කියලා මට දැන් අර ස්ටඩි වලදී මොකද ශරීරය ආයාස කරයිනේ ශරීරයට වතුර ඉවර වෙච්ච ගමන් දෙන්න වෙනවා ශරීරේ කෑම ඉවර වෙච්ච ගමන් දෙන්න වෙනවා ඒ ඔක්කොම ආයාස කරයිනේ එහෙමනම් ඒක පවත්වන්න අපි උපයන්න වෙනවා ඒක ආයාස කරයිනේ හරි ලස්සනයි දැන් ගෙදරත් හරි ලස්සනයි පරිසරේ මිදුලත් හරි ලස්සනයි හැමදේම හොඳයි වගේ මං හිතුවා මට ජොබ් එකක් ආපහු මේ දැන් මම හොඳ මැනේජ් පොස්ටේ උසස් වීමකුත් හම්බෙලා තියෙද්දි තමයි දාලා ආවේ වෙලාවේ මට බෑ කියලා හිතුණා මහන්සි හාඩ් නිකන් අසනීපයි වගේ තාවා MBA ක එක්සෑම් සෙට් උනා වගේ ඔක්කොම අතහැරලා මට හිතුණා මේ බෑ මට දැන් කියලා ඔක්කොම ලයිපා කියති රිසයින් උනා මම දැන් හිතාගෙන ඉන්න ඒක මොඩ සිටියලා කියලා මට දැන් ඔබ වහන්සේ කිව්වට පස්සේ දැනුනේ මං හිතාගෙන ඉන්න මට හොඳ රස්සාවක් හම්බෙන්න කියලා નિરાයාසයෙන් ලැබේ හිතන් ඉන්න එපා මොකොත් මොහොතට කරන්න තියෙන දේවල් ඔයා කරන්ද ඒක ඒකේ රිසල්ට් එක මොකක් හෝ වේවා මට කරන්න පුළුවන් උපරිමේ හොඳට මම කරනවායි කියන තැන ඉඳලා කරන්න ඔයාගේ ඒ උත්සාහය ඒ සමස්තයේම සබදාහමට සාධාරණයි කියලා හිතුණොත් ඔයා ලියපුවා නැත දැන් මම දන්නේ නැහැ මම ප්‍රැක්ටිකලි කියන්නේ මම ඉගෙන ගන්න දක්ෂයෙක් නෙමෙයි මල් ළඟ අධ්‍යාපනික ඩේටා ගොඩාක් අඩුයි හැබැයි හැම වතාවකම මම ලියපු විභාග පාස් වෙවි ගිහිල්ලා තියෙනවා පළවෙනි වතාවට ධර්මාචාර්ය විභාගය කියලා ලිව්වේ විභාගයකට කියලා සාමාන්‍ය පෙළ හෝ දහම්පාසල් අවසානයේ හෝවත් නොලියයි ඒ නිසා මගේ සහතිකය අදටත් හම්බෙලා නැහැ ඉස්සල්ලාම ධර්මාචාර්ය ලිව්වයි කියලා වෙන විභාගයක් නොලියා ඉතින් ඒකත් ලියපු පළවෙනි වතාවේ පාස් තේරෙනවාද කියන්නේ හැබැයි මම මගෙන් ඇහුවොත් එහෙම ඒකේ මොනවද තියෙන දැනුම මම දැන් දන්නේ කියලා මං ඒ අතින් හරි දුප්පත්. එතකොට මෙතන තියෙන්නේ තමුන්ගේ මොකක් හෝ එකක් තියෙනවා ඒක තේරුණාද? ඒක ධර්මතාවයෙන් එයා ඒ වෙලාවල් වලට සුදුසුකම් හදා 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 තියවන්නේ මට තේරෙන්නේ ඒක අමුතු එකක්.
හැබැයි එහෙම කරන්නත් අපි ධර්මාචාර්ය හෝ කවුරු හෝ විභාගයක් ලියන්න ඕනි නේද? ඕනි. ඒ වෙයි. එහෙම කරන්න බෑනේ. භව ධර්මයේ විසින් එතකොට මේ විශ්වය විසින් විශ්වයට ඕන දේ දැන් ඇත්තටම මම ගොඩාක් හැම වෙලාවෙම හිතනවා මේ විශ්වයම කොටසක් වෙන්න. දැන් ඒ විශ්වය මම ඈත් වෙන්නේ මේ හිත කිලිටුනහමනේ. දැන් ගස්තය තියෙනවා යාලට මේ මුකුත් නැනේ. කියන්නේ අපි අපි අර රාග දේශ මොහ චුට්ටක් හරි හිත කිලිටු වෙච්ච ගමන්ම මට හිතෙනවා මං අප්පෝ මේ මේ විශ්වය කොටසක් නෙවෙයිනේ මං ඒ කිලිටෙන්නේ. අරගල කරන්න යන්නපා රාගේ යෙදෙන්න අවශ්‍යයි නෑ යෙදෙන්නේ මොකෝ රාගේ යෙදෙනවායි කියලා වෙරලා ඔය අනිවනෙන් පිරෙන්නේ ඒක හඳුනා ගැනීමයි වෙන්න ඕනේ මේ මේ අපේ ෆිසිකල් தත්ත්වය සහ මානසික தත්ත්වය කියන එක ස්වභාවිකව ටියුන් අප් කරලා තියෙන ගාණක් තියෙනවා මිනිස්සු වර්ගයාගේ අනෙත් ත්‍රිසං සත්තුන්ගෙත් ඒක තියෙනවා මේ විදිහට ඒ තියෙන්නේම ඇවිල්ලා ස්වභාවිකවම මේ પરම්පරාව දිගින් දිගට පවත්වාගෙන යෑමේ ක්‍රියාවලිය තුළ කිසිම ලිංගික අධ්‍යාපනයක් නැතුව හැම ජීවියෙක්ම ලස්සනට සෙක්ස් කරනවනේ දරුවෝ හදනවනේ ලොකු මේකක් තේරෙන්නේ නැහැ කියන්නේ මගේ මතවාදයත් එක්ක ලොකුට සමහර ඒවා ගැටෙනවා මම කියන්නේ ඔබට ඔබ කරන කවර හෝ ක්‍රියාවලියක් සිද්ධ කරන්න පුළුවන් වෙන්න ඕනි ඒක හරියට අර අපි යකඩ කර්මාන්තය කරන්නේ. එතකොට අපි යකඩ උණු කරන්න ඕනේ උණු කරලා එක එක භාජන වලට දාන්න ඕනේ දාලා ඒකෙන් ටක් ගාලා කැට ගැහෙන්න කලින් අනිත් එකට ගන්න ඕනේ. මේ ඔක්කොම ක්‍රියාවලියෙන් කරනවා නේද ඇඟේ තවර ගන්න නැතුව. එහෙමයි. ආන් ඒ වගේ කවර හෝ ක්‍රියාවලියක් තමුන්ගේ හිතට වදයක් කරගන්න නැතුව. ජීවිතේ තීන්දුව කරලා තියෙනවා නම් ආදීන් පස්සේ සෙක්ස් කරන්නේ මට එහෙම එකක් අවශ්‍ය නැහැ. ඒක ඕකේ. හැබැයි කවුරු හරි මානසිකව අවශ්‍යතාවයේ තියාගෙන විඳව විඳව අනේ මම නිවන් මාගේ යන කෙනෙක්. අනේ මම මේ සීලයේ වෘතේ රකින්න කෙනෙක්. එහෙම කියලා මානසිකව අවශ්‍යතාවයේ තියාගෙන විඳ විඳව නිවන් කොයනවා නම් මං කියන්නේ එයාට ඊට වඩා ලේසි මේක කරලා බලලා ඇයි මේ අවශ්‍යතාවයේ ඉන්නේ කොහොමද මේක ප්‍රොජෙක්ට් වෙන්නේ? ඒක කරන ගමන් විදර්ශනාව කරන්න. මොකද්ද මේක කියන එක? ඒ කරලා ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂ වූ වහා ඔබට ඒක කළත් නොකළත් විශේෂයක් නැති වෙනවා. එතකොට ඔය පන්සිල් අටසිල් දසසිල් කියලා ඒවලින් මොනවද ඒ එතකොට ඒව ආරක්ෂා කරගෙන නැත්තම් මේ ගමන යන්න බාධාවක් එහෙම ඒක ඒව ස්වාමීන් වහන්සේ ගලප ගන්න ඕනේද මේවා නැත්තම් මේ ගමන එහෙම විතර කිසිම වෙද්ද මොන ගමන මේ අපිට තියෙනවානේ හරි ගමනකුත් නෑ සවිනාද ගමනක් නෑ මේ නතර වෙන මේ අපිට ගමනක් යන්නේ නෙවෙයි නතර වෙන්නේ තියෙන්නේ ඉතින් මං දන්නේ බුදුහාඳුර පහල වෙන්න කලිනුත් මේ රටේ ලෝක මිනිස්සු පන්සිල් රැක්කා දැන් අර පන්සිල් පද පහ එතකොට අටසිල් දසසිල් ඒවා මේ මාර්ගයට අවශ්‍යද ඒ එහෙම නැත්තම් මේ මාර්ගය යන්න බෑද බුදුහාමුදුරන්ගෙන් ওই ප්‍රශ්නේ අහනකොට බුදුහාමුදුරෝ කිව්වේ බැරිම තැන ඒ උත්තරේ දීලා තියෙන නැත්නම් ඕක බොහෝ තැන්වල ලාභෙට තියෙන්න ඕනේ අපිට හමු වෙන්න ඕනේ. එහෙම නැහැ. මේ මාර්ගයක් ගැන බුදුහාමුදුරෝ ප්‍රශ්න කරපු තැනක කීප පොලක තියෙනවා මේ දස කුසලේ වඩන්න කියලා. තේරුණාද? පන්සිල් හෝ දස සිල් නෙමෙයි දස කුසල් කියලා එකක් තියෙනවා. තේරුණාද? ඒ දස කුසල් වල කයින් නොකල යුතු ටිකක් තියෙනවා. ප්‍රාණඝාතය අදත්තාදානය කාම මිත්‍යාචාරය. එතකොට ඕක ගැන ගොඩාක් අපි දේශන කරලා තියෙනවා ඕක අස්සේ. තේරුණාද? දස කුසල් ගැන ඇතිතරම් කියලා තියෙනවා. ඒවා ටිකේ මේ YouTube එකේ තියෙනවා නේද? පරණ ඒවා බලන්න ගිහිල්ලා ටිකක් යටට යට යනවා දස කුසල් ලස්සනට විග්‍රහ කරන්න ඇති. ආයි වයි මට ඒ ටික අහන්න ඕනේ. ඔය උඩේ ඉඳන් පල්ලෙහාට යනකොට තමයි ඔය අවුල එන්නේ. දේශන අහනකොට යටේ ඉඳන් උඩට එන්න. ජීවත්
කරලා
සිද්ධාඳුරන්ට පූජාවක් හැටියට මගේ මාස්ටර් එකේ ෆොටෝ එකක් යවන. නොවී තියෙන්න පුළුවන්ද බෑ අයියේ? හිත කම්මැලි ගහනකොටම මගේ මූණ පේනවා යකා වගේ. අනේ පිංසිටේන සවිදන්ස ඇත්තටම අනිතික වී මං මහන්සිට ගොඩක් පිංසිටේන ඒක තමයි කළේ තුදේ. දැන් මං සිවුර දරන්න නෙවෙයි මේ වත්තේ ඇරලා.